තට්ටු 7යි හේතු 7යි මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් වලට සුපර් කියන්නේ නිකන් නෙමෙයි 69 ලක්ෂයක් ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූයේ ගෝඨාභය රාජපක්ෂයි. ඒ 2019 දී ඔහුට සිය ධුරේ කටයුතු කිරීමට හැකි වූයේ අවුරුදු 2යි මාස 6ක් වැනි කාලයක් පමණයි. සමස්ත රටම දරුණු ආර්ථික අගාධයකට ඇද දමමින් පොලිම් යුගයක් නිර්මාණය කළ ගෝඨාභය රාජපක්ෂ ජනතා විරෝධයේ හමුවේ රටින් පලා ගියා. එසේ පලා ගිය ඔහු වැඩබල්ල ජනාධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහයි. රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ නායකයයි. පසුගිය මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ යටතේ එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ලැබූ අන්තිම පරාජයට උරුමකම් කිව්වා. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ රනිල් වික්‍රමසිංහට ලබාගත හැකි වූයේ ඡන්ද 30,000ක් පමණයි. එකදු මන්ත්‍රී ධුරයක්වත් දිනා ගැනීමට එජාපයට ඒ අනුව හැකියාව ලැබුණේ නැහැ. පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහව වැඩබල්ල ජනාධිපතිවරයා ලෙස පත් කරමිනුයි ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගියේ. ඒ අනුව ක්‍රියාත්මක වූ රනිල් වික්‍රමසිංහ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට බලය පවරමින් රට තුල උද්ගතව ඇති අරගල මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා. එවන් පසුබිමකයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම හෙට දින සිදු කරන්නේ. ඒ වෙනුවෙන් නාම යෝජනා බහර ගැනීම අද සිදු කරනවා. ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එයනුව සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නව යෝජනා කළා. එය පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් ස්ථිර කරා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා හැටියට නාම යෝජනා ඉදිරිපත් කිරීම මම යෝජනා කරනවා. ගරු ඩලස් අලහප්පෙරුම දැන් කරුණාකර එම නාම යෝජනාව ස්ථිර කරන්න. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාගේ නම මම ස්ථිර කරමි. එසේම වැඩබල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් යෝජනා කළ අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක් කර ස්ථිර කළා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති තනතුරට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නම ඉතාම සතුටින් ඉදිරිපත් කරන එකී තනතුරේ සේවය කිරීමට සිය කැමැත්ත පළ කරමින් ලිඛිතව කර ඇති ප්‍රකාශය ඔබතුමාට මෙයින් ඉදිරිපත් කරමි. කතානායකතුමනි, ගරු මහලේකම්තුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ නම එම පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් යෝජනා කළ අතර එය මන්ත්‍රිනී හරිනි අමරසූරිය විසින් ස්ථිර කළා. ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා මම යෝජනා කරමි. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ දක්වා තිබෙන කාර්ය පටිපාටියට අනුකූලව අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා නාම යෝජනා බාර ගැනීම අවසාන බව මම මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහපෙරුම මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මැතිතුමා, ගරු මන්ත්‍රීවරුනි, අදාළ පනතේ විධිවිධාන පරිදි එම නාම යෝජනා තුන මා විසින් බාර ගන්නා ලද බව පාර්ලිමේන්තුවට මෙයින් ප්‍රකාශ කොට සිටිමි. දැනට පුරප්පාඩු වී තිබෙන ජනාධිපති ධූරය සඳහා එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකුගේ නම් යෝජනා කර තිර කරනු ලැබ තිබෙන හේයින් 3-2 වගන්තියට යටත්ව ඡන්දය විමසීම සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුව විසින් නියම කළ යුතු බැවින් කලින් එකඟ වූ පරිදි 2022 ජූලි මාස 20 වැනි බදාදා පූර්ව භාග 10ට පාර්ලිමේන්තුව රැස් වී ඡන්ද විමසීමේ කාර්යයේ නිරත විය යුතු බවට අදාළ කාර්ය යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් දැන් ඉදිරිපත් කරනු ගරු සභානායකතුමා
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව 2022 ජූලි මාස 20 වන බදාදා දින පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි. ඊට ඉස්සෙල්ලා යෝජනාවක් තියෙනවා. ස්වභාවිකවද? අයි ඊගාවට පාර්ලිමේන්තුව කල් තැබීම. කල් තැබීම. පාර්ලිමේන්තුව 2022 ජූලි මාස 20 වෙනි බදාදා පෙරවරු 10 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා. ඒ අනුව සභාව හෙට උදෑසන 10 දක්වා සභාව කල් තබනු ලැබේ. මෙතර අද පාර්ලිමේන්තුව අපට ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබුණා. පොලිසියට අමතරව යුද හමුදාවද පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල ආරක්ෂාවට යොදවා තිබුණේ මෙලෙසින්.